නම කියනකොටත් අපගේ ඇගේ රෝමෝබ්ගමනයක් වෙනවා. මොකද මේක ඒ තරම් සජීවී සහ නාස්ති තෘෂ්ණා සමන්තෝයන් නාස්ති ප්‍රඥා සමෝ ප්‍රභා. මේගිය කෙනෙක් ඇඳේ ඉඳගෙන අර පැරණි දුම්පයිප්පය උරනවා නම් එහෙම දැක්කොත් චමිලා මහත්මිය මහා දාවලේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. දොර ළඟ දොර රෙද්ද ළඟ ඊට පස්සේ මෙයා හිටගෙන ඉන්න දුම්පයිප්පේ කටේ ගහගෙන නිකන් මට යාම කොණ්ඩේ කඩාගෙන දඟලන්න කෑ ගහන ගෙයි වටේ දුහන්න පටන් ගත්තා. මීටර 100 දුහනෝ වගේ යාම කෑ ගහලා දඟලලා පෙරලිලා නෑ අද යනෝ මාව පිච්චනෝ මට ඉන්න බැරියෝ කියලා කෑ ගහලා ඌ කියලා සා ගුවන් සුබ දවසක් ආදරණීය අස්විත ජෝතිෂ මැදුර නරඹන ඔබ සියලු දෙනාටම අදත් අපි අලුත් මාතෘකාවක් රැගෙන ඔබ හමුවට පැමිණියා. මියගිය ස්වාමියා ඇඳේ ඉඳගෙන උජාරුවට දුම් පයිප්පය උරනවා. මෙම මාතෘකාව ඇතුළත් නොපෙනෙන මානෙ ග්‍රන්ථය රචනා කළ ගරු ස්වාමීන් වහන්සේ අද අපේ මැදිරියට වැඩමවා සිටිනවා. උන්වහන්සේ පිළිබඳව මා හඳුන්වා දුන්නොත් මාළඳේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති කතිකාචාර්ය ආචාර්ය සද්ධර්ම වාගීශ්වර රාජකීය පණ්ඩිත නම කියන්නට අවසර අත්කඳුරේ සුමනසාර නාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. මා සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් සඳහන් කළ මියගිය ස්වාමියා ඇඳේ ඉඳගෙන උජාරුවට දුම් පයිප්පය උරනවා. මෙම මාතෘකාව පිළිබඳව අපේ සාකච්ඡාව ආරම්භ කිරීමට ගරු ස්වාමීන් වහන්සේ ඔබ විසින්ම රචිත මේ පිළිබඳව ඔබට විශේෂ අත්දැකීම් රාශියක් තිබෙන බව අපි දන්නා කරුණක්. මේක ස්වාමීන් වහන්සේ අමුතුම මාතෘකාවක්. ඇත්තටම මොකද මේ මාතෘකාවට පාදක වුණේ ඔබ වහන්සේ පරිශනාත්මකව කරුණු හොයා බලා පැහැදිලි කර දෙනවා නම්? මම හිතන්නේ ඔබතුමිය තෝරගත්ත මාතෘකාව අද දවසේ වැඩසටහනට ඉතාම කාලෝචිතයි කියලා හොඳයි කියලා මම කල්පනා කරනවා. ඒක අපූර්ව මාතෘකාවක්නේ. මේ මාතෘකාව නම කියනකොටත් අපගේ ඇඟේ රෝමෝබ්ගමනයක් වෙනවා. මොකද මේක ඒ තරම් සජීවී සහ භයානක සිදුවීම් වලින් ගහන අමුතුම සිදුවීමක්. මේක ආරම්භයේට මම මේ සංස්කෘත ශ්ලෝකයක් එක්ක ශාස්ත්‍රීය බවක් තියෙන ඕන නිසා සටහන් කරලා තිබෙනවා. නාස්ති තෘෂ්ණා සමන්තෝයන් නාස්ති ප්‍රඥා සමෝ ප්‍රභා නාස්ති මිත්‍ර සමෝ බන්ධූර නාස්ති මොක්ෂක් සමෝ රස. මෙතන සඳහන් කරන තෘෂ්ණාව සමාන නදියක් නොමැත, ප්‍රඥාව හා සමාන ආලෝකයක් නොමැත, මිතුරා හා සමාන නෑයෙක් නොමැත, මොක්ෂය හා සමාන රසයක් නොමැත. සංස්කෘත ශ්ලෝකයේ අදහස අස්විද නරඹන ඔබට පැහැදිලි සිංහල තේරුම නිසා. ඇත්තටම මියගිය කෙනෙක් ඇඳේ ඉඳගෙන අර පැරණි දුම්පයිප්පේ උරනවා නම් එහෙම දැක්කොත් චමිලා මහත්මිය මහා දාවලේ මොන වගේ සිතවිල්ලක් මොන වගේ ත්‍රාසයක් බියජනක පරිසරයක තියෙනවද කියලා නිකන් හිතා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ සිදුවීමක් තමයි මේ සිදුවීම. ඔබතුමී අහපු නිසා මේ සිද්ධිය විතරක් නෙමෙයි, මේක කොටහේන පැත්ත සිද්ධියක් අපි අත්දැක්ක. මේ ගෙදර ඇත්තටම හිටපු ප්‍රධානියා, මේක නිකන් වලව්කාර ගෙදරක් වගේ, ලොකු වලව්වක්ම නෙමෙයි. මහා ඒ විදිහට ඒ ආරයට හදපු පෙරණි අමුතු කැටයම් සහ කණු ස්තම්භ සහිත එහෙම ගෙදරක්. ඉතින් මේ ගෙදර හිටියා ප්‍රධානියා සහ ඒ නෝනා දරුවෝ 3 දෙනෙක් විතර. කොහොම හරි මේ මහත්ය මිය ගියා. ජෝණ කෙනෙක් මරණම්පි දුක්ඛං, මරණය දුකයි තමයි. නමුත් දුක වුණත් අපිට මුහුණ දෙන්න වෙනවා. කෙනෙක් සමු දෙනවා, තව කෙනෙක් සමු ගන්නවා. අකමැති පියේහි විපයෝග දුක්ඛෝ. ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ දරුවන්ට තාත්තගෙන් අයින් වෙන්න වුණා. තාත්තා මිය ගියා. නෝනටත් ස්වාමි පුරුෂයා නැති වුණා. කොහොම හරි එක දවසේ ගියේ 7 දවසේ දානෙත් දුන්නා, 3 මාසේ දානෙත් දුන්නා. මේ නෝනා
අපිව සොයාගෙන ආවා. ඇවිල්ලා කිව්වා හාමුදුරුවනේ ගෙදර ප්‍රශ්නය. මම මොකද්ද? මාත්‍යමිය කියන්නේ. මොක වයස කීයද? 75යි කිව්වා. 75 නම් මං කොහේ ඉතින් සෑහෙන කලක් ඉඳලා තියෙනවා. මේ ඒ ගැන ඉතින් දුක් වෙන්න එපා. අපි ඕන කෙනෙක් මිය යනවා. චින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති. වෙන දේ හිතෙන්නේත් නෑ, හිතන දේ වෙන්නේත් නෑ. ඉතින් මිය ගියා. එනේ හාමුදුරුවනේ ඒක ඇත්ත. අපිට පාංශුකල වේලාවදී ස්වාමීන් වහන්සේලා එහෙම අනුශාසනා කළා කිව්වා. එනෝනම් දානෙත් දුන්න හත් දවස තුන් මාසෙත් දුන්නා. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මගේ මහත්තයා ඉන්න කාලේ පණ පිටින් ඉන්න කාලේ දුම් පයිප්පයක් ඇද්දයි කිව්වා. දැන් ස්වාමීන් වහන්සේ ඒ දුම් පයිප්පේ මැරිලත් අදිනවා. අර යා හිටපු ඉස්සරහා කාර්යාල කාමරේ ඉන්නවා. රාත්‍රී නෙමෙයි මේ පේන්නේ මහා දවාලේ. මම ඒ කාමරේට යනකොටම ටක් ගාලා ඇඳෙන්න නැගිටලා දුම් පයිප්පේ උරලා මුළු කාමරේම දුමකින් වහනවයි කියලා අමුතු භයානක සිදුවීමක් කිව්වා. මං කව වෙන්න බෑ, ඔක හීනයක් නේ. නෑ නෑ, හීනයක් නෙමෙයි හඳුරන්නේ. ඒක ඇත්තටම සිදුවෙනවායි කිව්වා. තවදුරටත් පැහැදිලි කළා. මං බය වෙලා දුවගෙන එනකොට මෙන්න සාලි දාලා තියෙන දොරටුව ළඟ, දොර ළඟ, දොර රෙද්ද ළඟ ඊට පස්සේ මෙයා හිටගෙන ඉන්න දුම් පයිප්පේ කටේ ගහගෙන. නිකන් මට අරියාදුවට වගේ මෙහෙම ඉන්නේ අපි හාමුදුරුවනේ කියලා ඔන්නෝම කරුණු කාරණා රාශියක් කිව්වා. මෙයාගේ මරණයෙන් පස්සේ අපේ ඔක්කොම හේදිල ගියා වගේ. අපි හොඳට හිටියේ පවුලේ 5-6 දෙනා. හැබැයි අපි අය අතරත නිකන් අමනාපකම් ඇති වෙනවා. වාක් ප්‍රහාර යනවා, රණ්ඩු සරුවල් වෙනවා. මුළු ගෙදරම මහා මූසල ගුහාවක් වගේ අපි හාමුදුරුවනේ කියලා අර අම්මා අර නෝනා කාරණා පැහැදිලි කළා. මං එම හත් දවසේ දාන දුන්නද හොදට? ඔව් දුන්නා. ඒක ආ හේ විසි ගහලා හාමුදුරුවලා 10-15 කඩම්මලා දුන්නා කිව්වා. මොකද තුන් මාසේ දානේ. ඒකත් එහෙමම අපි හඳ හේ විසි ගහලා හාමුදුරුවෝ 10-15ක් වඩම්මලා අර විදිහටම දුන්නයි කිව්වා. මං කිව්වා ආයි කැමති දානේ ටිකක් දෙන්න. ඊස්සේ ගෑනුත් කෙනා එහා මෙහා බලලා කිව්වා කැමති කියලා. මං කිව්වා හැබැයි හේ විසි ඕනෙත් නැහැ. බෙර ඩවුල් ඕනෙත් නැහැ. අසල් විසි ඕනෙත් නැහැ. ඥාතින් ඕනෙත් නැහැ. ගෙදර දෙතුන් දෙනා එකතු වෙලා අපි පොඩි දානයක් හාමුදුරුවෝ 4-9ක් වඩම්මලා දෙමුද? පිරිට්ටි උද්දේශනා කළා. ඔබතුමියගේ ගැටලුව ප්‍රශ්නේ නැති කරගන්නම් මේ යෝජනාව කළාට කමක් නැහැ කියලා මං කිව්වා. මේ කැමති වුණා. නිසි දවස පැමිණියා. අපේ දානෙට දවල් වැඩම කරලා. ආයිකො වැඩේ ඉවර නැහැ. රාත්‍රියට පිරිත් කියන්න ඕන. රාත්‍රිය ටිකක් 9:10 පහු වෙලා 12ත් අල්ලගෙන යාමේ අල්ලගෙන පිරිත් ටිකක් කියන්න ඕන. කැමතිද? එනෝන ඉතින් කැමති කිව්වා. සියල්ල සූදානම් වුණා. පිරිතට වැඩම කළා. ඔන්න පිරිත් තියාගෙන යනකොට අර ගෙදර මහා ඇත්ති අර දානට ආරාධනා කරන්න යාම කොණ්ඩේ කඩාගෙන දඟලන්න කෑ ගහන්න ගෙයි වටේ දුහන්න පටන් ගත්තා. මීටර 100 දුහුණෝ වගේ දරුවල්ලන්න යනවා. දුවල දුහල ආයර මහත්තයාගේ කාර්යාල කාමරේ තමයි ඇද්දගෙන වැටුනේ ඇවිල්ලා. පස්සේ දැන් අපි දැනගත්තා මහත්තයා මිය ගිය ඔන්න දැන් මෙයාගේ කාමරේට ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි යාගේ ඇඟටම ඇවිදilla. දැන් කතා කරන්නේ දායිකාව නෙමෙයි මැරිච්ච මහත්මයා. ඇසේ මං ඇහුවා මොකද වුනේ? හාමුදුරුවනේ කියලා කතා කළා. මං ඇහුවා මොකද කරන්නේ? මැරිලා කොහෙද ගියේ? මං කොහේ යන්නද? මං මේ ගෙදරම ඉන්නේ හාමුදුරුවනේ. මැරුණා මං ගියේ නෑ කිව්වා. මං කො මොනවද කරන්නේ ගෙදර ඉඳගෙන? හාමුදුරුවනේ මං මැරුණට පස්සේ මුන් හිතුවා මං ගියා කියලා. මං ගියේ නෑ. පොඩ්ඩක් ස්වරූප වෙනස් වුණා විතරයි. මං මේ ගෙදරමයි. මැරිලා ආපහු ඇවිල්ලා. ගොඩක් කට්ටියට එහෙමයි වෙන්නේ. උපාදානෙන් අල්ලගත්තාම සමහර අය මේ චමලනෝන මැරිච්ච අය ඒවට හේතු කීපයක් තියෙනවා. තරහට එනවා. පැරණි ගණදෙනු පියව ගන්න එනවා. ආදරයට එනවා. ඒ වගේම මිත්‍රදාන භූතියේ හැටියෙන මිතුරුකමටත් එනවා සමහර අය. යාදුකමට. තව සමහර අය භෝගදාන භූත මේ මොකක් හරි සම්පතක් දීපලා මුදල අනුන්ගේ අදගෙන ඇවිල්ලා මෙහෙට ගෙනල්ලා දෙන්න. එහෙමත් එනවා. දැන් මේනම් ඇවිල්ලා තියෙන යාතු දාන. එයා තරහට ලෙඩ කරන්න එහෙම ආපු ගමනක්. එයාම කට ඇරලා කිව්වා. පස්සේ මං හිතුවා මේ තරම් තරහ වෙන්නේ මොකද මේ දරුවන් එක නෝනත් එක්ක? නෑ නෑ හාමුදුරේ, දරුවන් එක තරහ නෑයි කිව්වා. වැඩ කාත් එක තරහ, මේ මහයිකිත් එක තරහයි කිව්වා. මොකයි හේතුව? මම මැරුණට පස්සේ හාමුදුරේ ඒ තරම් මං ගැන සැලකුවේ නෑ. ඔය දුන්නට හත් දවස, ඔය දුන්නට තුන් මාසෙ කරන්නම් වාලේ නිකන් අර වටපිටාවට පේන්න කලි ඕකගේ සායන් දා ගන්නයි ඔය කලි මට යහපතක් කරන්න නෙමෙයි කියලා කොහොම හරි අර මැරිච්ච මහත්තයා එහෙම කතාවක් කියනවා. එහෙම තේරුම් අරගෙන මම එතකොට මේ කවුද හැමතැනම මේ දොර ඇස්සේ රෙදි ඇස්සේ
මේ කාමරෙ දුමින් පුරවගෙන දුම්ව දින්නේ කවුද? මම හාමුදුරු මැරිච්ච මම තමයි මැරෙන්න කලින් කරපු දේවල් සමහර දේවල් මැරිලත් මම කරනවා. මේ ගෙදර දැනටත් ප්‍රධානිය මම තමයි මෙහෙවන්නේ කියලා විස්තර ගොඩක් කිව්වා. ඕම හරි මං ආරාධනා කළාම හරියන්නේ නැහැ. පන කඳන් වලටයි මල කඳන් වලට එකම ගෙදර ඉන්න බෑ. දැන් අද කොහොම හරි යන්න ඕන. මේ පින් අරගෙන යන්න ඕන. අපි පිරිත් කියනකොට යන්න ඕන කියලා මම යෝජනා කළා. මුලින් අකමැති වුණා. පස්සේ තින් පිරිත් අපි තදින් කියාගෙන යනකොට මෙයාම කෑ ගහලා දඟල්ලලා පෙරලිලා නෑ අද යනෝ මාව පිච්චනෝ මට ඉන්න බැරියෝ කියලා කෑ ගහලා ඌ කියලා සාදු කියලා ඇදගෙන වැටුණා පිරිත් ආසනය ළඟ මේසේ ළඟ. එදයින් මේ පරිච්ඡේද ඉවරයි. ආයෙකට දුන් දැම්මේ නෑ. ආයෙකට සඳු සරුවල් උන්නේ නෑ. භාණ්ඩ චලනේ උනේ නෑ. ගෙදර අය බය වුණේ නෑ. අර මහා මූසල ගුහාවක් වගේ තිච්ච ගෙදර ලස්සනට පිරිසිදු වෙලා ඒ ජීවිතවලට ශාන්තිය ලැබුණේ තථාගත ධම්ම දර්ශනේ රැගත් බුදු පිරිත පරිත්‍රාණ ආශිර්වාද දේශනාව නිසා කියලා කියන්න කැමතියි. නිසා ගෙදරක මේ සිද්ධියත් එක්ක චමිලා මහත්මිය අපි කියන්න ඕන අස්විද නරඹන ඔබටත් ගෙදරක බුදු පහන තියලා බය නැතුව හොඳට සජ්ජායනා කරන පිරිස් සූත්‍රය. හඬනගල පිරිත් කියන්න එහෙම කිව්වොත් කෝටියක් දෝෂ බංග කරගන්න පුළුවන්. දන්න නොදන්න නොපෙනෙන පෙනෙන දෘශ්‍යමාන අදෘශ්‍යමාන විපත්ති කරදර බාධක ලෙඩදු ග්‍රහපල රාශියක් සංසිඳවාගෙන ඔබ දන්නේති දියුණුවකට ගමන් කරන්න පුළුවන්. ඔබත් මේ බුදු පිරිත භාවිත කරනවා නම් ඒකට මුදල් යන්නේ නේ. කාලය ටිකක් යනවා. සිත අවශ්‍යයි, ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ නිසා ගෙදර අය ඔක්කොම සම්බන්ධ කරගෙන එක වරක් හරි දවසේ බුදු පහන තියලා තුනුරුවන් වන්දනා කරලා පිරිසූත්‍ර සජ්ජායනා කරන්න. බොහොම ප්‍රායෝගිකයි බලවත්. මේ අනන්ත විශ්වයේහි බල ආඥා චක්‍රයේ බල චක්‍රයේ පිහිටුවා වදාරන ලද රතන සූත්‍රයේ සජ්ජායනා කරන අත්දැකීමෙන්මයි කියන්නේ විසඳන්න බැරි තාම භයානක අන්නවින බන්ධන සහිතව නොපෙනෙන බලවේග කපා කොටාගෙන ශාන්තිය ලබන්න පුළුවන් තාම වටිනා බලවත් පිරිතක් මේ රතන සූත්‍රයේ. ඒ රතන සූත්‍රයේ වත් අඩුම ගානේ සජ්ජායනා කරන්න කියලා ආරාධනා කරනවා. එහිමයි ගරු ස්වාමීන් වහන්සේ පිරිත් කියන විට අමනුෂ්‍යයන් ඈතින් ඈතට ඇදී යන කතාව සත්‍ය බව පැහැදිලි වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ ප්‍රකාශ කරන මේ විස්මිත සිදුවීම් ඇසෙනකොට අපිට කාලය හරස්වන නිසාම මේවා නවත්තන්නට සිදුවනවා මිසක් අසන්නට ඇතිවන මේ සිද්ධීන් අසන්නට ශ්‍රවණය කරන්නට ඇතිවන ආශාව නිමක් නැහැ. ඇත්තටම ඔබ වහන්සේ නැවතත් දිනක අපේ අස්විද ජ්‍යොතිෂ මැදුරට වඩමවා ගැනීමේ අදහසින් අදත් මේ වටිනා සාකච්ඡාවෙන් සමුගෙන යාමටයි සූදානම් වන්නේ. අස්විද නාලිකාව නරඹන ඔබට මේ සම්බන්ධ යම් ගැටලු ඇතොත් කමෙන්ට් කරන්න. ඒ ප්‍රශ්නවලට පිළිතුරු අප ඉදිරියේදී ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඒ වගේම අස්විත නාලිකාව subscribe කරන්න කියලා ඔබගෙන් පුංචි ඉල්ලීමකුත් මේ අවස්ථාවේදී කරනවා. එසේනම් නැවතත් දවසක හමු වී මේ බලාපොරොත්තුෙන් අද අපේ මැදිරියට වැඩම කරපු ගෞරවනීය පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර හිමිපාණන් වහන්සේට නමස්කාර කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ සැමට තෙරුවන් සරණයි.